දිනෙන් දින උණුසුම් වන දේශපාලන තොරතුරු වගේම මොහොතින් මොහත වෙනස් වන කාලීන තොරතුරු වල අලුත්ම පැතිකඩ සොයා බලන බියොන් නිවුස් සමගින් මම නකීබ් නවාස් අදත් මුලින්ම දවසේ පිළිගැස්ම අනුර ජනපති අගමැති ගැන විජිතගෙන් ඉඟියක් අලියාගෙන් එම ඉල්ලපු වෙරි කුරුමිනියා සජිත් සටන වෙනස් කරයි අලුත්ම සැලසුම එළියට ලැට් එකෙන් උණුසුම් වූ රට ලැට් එකෙන් ගිනි ගනී පහුගිය බියොන් නිවුස් අනාවරණයේදී කිව්වා බිම්මට්ටමේ ඉන්නේ ජවිප ප්‍රමුඛ ජාතික ජන බලවේගය විතරයි වෙන කවුරුත් නැහැ කියලා. 2024 කියන්නේ මැතිවරණ වසරක් බව ඇත්ත. තවම මැතිවරණයක් ඇඳවලා නැහැ කියන එකත් ඇත්ත. මැතිවරණයක් ඇඳෙව්වට පස්සේ ඔය තියෙන වෝට් බේස් එක වෙනස් වෙනවා කියන එකත් ඇත්ත. හැබැයි මේ වෙනකොට නිකුත් වන අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ජවිප ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම ඉහළින්ම තියෙන කතාවක් ඇත්ත. ඔන්න මේ කියන්නේ යන්නේ ඒ ගැන තියෙන අලුත්ම අප්ඩේට් එක. ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන බවට විශ්වාසදායක සමීක්ෂණ වාර්තාවක් ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක පවසනවා. පහුගිය නොවැම්බර් මාසයේ වන විට ජාජබේට 50%ක ප්‍රමාණයක මහජන කැමැත්තක් තිබූ බවයි විමල් කියන්නේ. විමල් එහෙම කතාවක් කියලා තිබුණේ මාලිමව විසින් ෆින්ලන්තයේදී පවත්වන ලද ජන හමුවක් අමතමින් දේශපාලන නායකත්වය වෙනස් නොකර ශ්‍රී ලංකාව වැටි ඇති දුෂ්කර තත්වයෙන් ගොඩගත නොහැකි බව කියන විමල් තම පක්ෂයේ වැඩපිළිවෙල පිළිබඳව ජාතික වශයෙන් මෙන්ම විදේශගත ලාංකිකයන්ගේද බහුතර විශ්වාසයක් ලැබී ඇති බව සඳහන් කර තිබෙනවා. ඔන්න දැන් ජවිපි ප්‍රමුඛ මාලිමාවේ කට්ටිය එක දිගට රැස්වීම සම්මන්ත්‍රණ වගේම මහජන රැලි තියන්න පටන් ගෙන හැම රැස්වීමකටම කට කපල සෙනග වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. දැන් දැන් තරුණයොත් සැලකිය යුතු මට්ටමින් එකතු වෙන පාටක් පේනවා. රැස්වීම පුරාම තියෙන්නේ මාලිමා ගැම්ම අනුර ජනාධිපති කරනවා කියන අදිෂ්ඨානය. මාලිමා රජයක ජනපති අනුර නම් අගමැති කවුද? මේ ප්‍රශ්නෙටත් උත්තරයක් දැන් හම්බ වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය සමග කළ සාකච්ඡාවකදී මේ ගැන හෙලිකලා. ඉතා පැහැදිලිව මේ රටේ බහුතර ජනතාවක් නියෝජනය කරන්නේ කාන්තාව. ඊළඟ මාලිමාවේ අගමැති වරිය කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරිණි අමරසූරිය කාන්තා නායිකාවක් මේ රටේ අගමැති වරිය වෙන එක මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම කාන්තාවගේ අපේක්ෂාව. කෙලින්ම කියන්න හරිණි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී. අපි බලමු. 2024 මැතිවරණ වර්ෂයක් කිව්වට හැමෝම හෙව්වේ මුලින්ම එන ඡන්දය මොකක්ද කියලා. කවුරුත් හොයපු ඒ පැනයට උත්තරය ලැබුණා ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී. එහිදී ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බව ප්‍රකාශ වීමත් සමගම දේශපාලන පක්ෂ නව වසර ආරම්භයේදීම ජනපති සරණට හිටු කියලා වැඩ. ජනාධිපතිවරණය සැප්තැම්බර් එන බව ජනපති රනිල් ප්‍රසිද්ධ කළේ විපක්ෂයේ මහමැතිවරණ කතා කියද්දී. දන්තින ආරංචි වල හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එන එක ෂුවර්ම ෂුවර්. එජාප නායකයෝ දැන් ඒ ගැන කියන්න පටන් අරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා කියලා රවි කරුණානායකත් ප්‍රකාශ කරලා තිබුණා. තව මාස 10ක් තිබෙන ඡන්දයකට එක්සත් ජාතික පක්ෂයක් කියලා නැතුව අපි පොදු සහ නිර්පාක්ෂික අපේක්ෂක ඉදිරිපත් කරන්න තමයි හැම දිනාගම එකතුව. ඉතින් ඒ සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. මං හිතන විදිහට රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ඒ නිර්පාක්ෂික අපේක්ෂකෙක් වශයෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මාලිමාවේ නායක අනුර දිසානායක, එම්ජේපී නායක දිලිත් ජයවීර මේ වෙනකොටත් ජනාධිපති අපේක්ෂකයන් විදිහට කැම්පේන් පටන් අරගෙන ජනපති රනිල්ගේ ටීම් එකත් වැඩේට බැහැලා වැඩේ පටන් ගත්තේ ගාල්ලෙන්. තංගල්ල පැවති එජාප රැස්වීමකදී මුරුතු වෙල සුමන ජෝති හිමි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සියල්ලට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. අද බොහෝ දෙනෙක් අහනවා 74 වසරක් මොනවද කළේ කියලා. ඒ නිසා මේ අය ගිහිලා කියන්න 74 වසරක් මොනවද නොකලේ කියලා අහන්න ඔය කියන මිනිසුන්. ලංකාවේ ඒ දවස්වල අපේ ගම්මානයක ගමක වෛද්‍යවරයෙක් හොයාගත්ත එක කලුනික හොයන වගේ. හැබැයි මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා දීලා ගමක් ගමක් පාසා පාසල් හදලා ගමක් ගමක් පාසා රෝහල් හදලා විශ්වවිද්‍යාල හදලා අමාත්‍යාංශ හදලා දෙපාර්තමේන්තු හදලා වරාය ගුවන්තොටුපළ පාරවල් මේ ආදී වශයෙන් ජන ජීවිතයට අවශ්‍ය කරන සියලු සකලවිධ අංගෝපාංගයන් මේ රජයන් විසින් මේ වසර 74 කාලය තුල ලබා දීලා තියෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයෙන්
ඉහළට ගිහිපු විශ්වවිද්‍යාලයට ගිහිපු ඇතැම් අය කියනවා නිදහස් අධ්‍යාපනයේ බේරගන්න ඉස්සරහට එන්න. හරියට විජේවීර නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීලා මේ ඉන්න අය මේ ජනාධිපතිතුමා නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන වගේ තමයි කතාව. ජාතක පොතේ තියෙන ඇමතුමනි ගූතපාණී ජාතකය කියලා එකක්. ඒක කියන්නේ එක්තරා වැද්දෙක් කැලේ ජීවත් වෙච්ච මිනිස්සෙක් රා ටිකක් දීලා ඒක ඉතුරු වෙච්ච ටිකක් පොල් කටුවේ පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා. මෙතනින් ඉගිරිලා ගිහිපු කුරුමිනියෙක් අහඹු ලෙස මේ පොල් කටට වැටුණ රා කටුවට. කුරුමිනියා මේක ඇතුලේ හොඳට කරකැවිලා කරකැවිලා අර රා ටික පෙවිලා කුරුමිනියට හොඳටම වෙරි වුණා. මත් වුණා. මත් වෙලා දැන් කුරුමිනියා හිතාගත්තා මම තරම් කෙරුමක් නෑ මම තරම් ශක්ති සම්පන්නෙක් නෑ කියලා කැලේ හැමදාම ඔතනින් යන අලියෙක් හිටියා. අලියට කතා කරනවා ගහ ගන්න. කවුද කතා කරන්නේ? කුරුමිනියා. ඉතින් අලිය මොකද්ද කරා කියන්නේ? අනේ මේ වගේ මෝඩ සතෙක්. උගේ තරම දැනගෙන ඕන වැඩ කරන්න කතා කරන්න හැසිරෙන්. අලිය මුකුත් කළේ නැහැ. අලිය මොකද්ද කළේ? ගහ ගන්න කතා කරාම පස්සෙන් පස්සට ඇවිල්ලා මහා වසුරු පිටක් හෙළුවලු පොල් කට්ටත් එක්ක යටවලා කුරුමිනියා අර වසුරු පිටට යට වුණා. ඒ නිසා ඔය කරන්නම් කියන මිනිස්සුන්ට මෙන්න මේ ජාතක කතාව කියලා දෙන්න. අපි දැක්ක පහුගිය කාලේ මහා විරුවෙක් ඇවිල්ලා දේශපාලනික අත්දැකීම් නැති නිසා අඩුම ගාන රටේ විවස්ථාවවත් කියපු නැති මිනිහෙක් ඇවිල්ලා මේ රට කරන්න බෑ. ඒ නිසා මේ දරුවාගේ අනාගතය මේ රටට අනාගතයක් ඇති කරගන්න නම් මේ ලැබුණු අවස්ථාව මේ වරම අපි තේරුම් අරගන්නට ඕන. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා අපි රැකගත යුතුමයි. උලදි මුලදි අනුර එක්ක ගේම ඉල්ලගෙන ආපු සජබය දැන් අලුත් වැඩකට අත ගහන්නලු යන්නේ. මාලිමාව කරනව වගේ දැවැන්ත දේශපාලන රැස්වීම වෙනුවට ඉදිරි කාලය තුල රටේ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කරලා ඒ තුලින් ජනතා ආකර්ෂණය වඩා ලෙහෙසියෙන් දිනාගත හැකි බවයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ. ආරංචි විදිහට පහුගියදා පැවති සජබ විශේෂ හමුවකදීලු ඔය ගැන තීන්දු කරගෙන තියෙන්නේ. මෙහිදී බහුතරය පවසා තියෙන්නේ රැස්වීම තියන්න ජනතාව එකතු කර ගැනීමේ විශාල ගැටලුවක් තියෙනවා කියලයි. එම තත්ත්වය මත රැස්වීම පවත්වා අපහසුතාවයන්ට පත්වන බාට වඩා උද්ඝෝෂණ මාලාවක් පවත්වා ජනතාව අතරට යෑම වඩා ප්‍රතිඵලදායක බවයි සජබ මතය වෙලා තියෙනවා කියන්නේ. රෝහල් වර්ජනයේ හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා ලංකාවේ සියලුම රෝහල් සඳහා අද ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බවටයි වාර්තා වන්නේ. අද උදෑසන 6:30 සිට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24 කාලයක් සඳහා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක නැට් දීමනාව Tamanටද ලබා දෙන ලෙස ඉල්ලමින් නැට් දීමනාව යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාවයි. මම හිතන්නේ මේ වෙන විට දිවයිනේ තියෙන සියලුම සෞඛ්‍ය ආයතනවල පළාත් සභා රෝහල්වල මහ රෝහල්වල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙන්නේ. අපිට අද උදෑසන ලැබුණු තොරතුරු අනුව සමහර රෝහල්වල රෝහල් පද්ධතිය ගත්තහම 95%ක විතර කිසිදු සේවකෙක් සේවයට වාර්තා කරලා නැහැ. අතන මේ ඉතාමත්ම සාර්ථකම මෑත ඉතිහාසයේ වෙච්ච සාර්ථකම වැඩ වර්ජනය අද දවසේ තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීක ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බවයි. මෙම වර්ජනය අතරතුර අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබුණා. මං ආවේ උදේ 7 වෙනකොට මෙතන. ඇතුළට ගියාම ඇත්තන්ට යන්න කියනවා මෙතන්ට යන්න කියනවා ඒගොල්ලන්ගේ දේ ඒගොල්ලෝ බලා ගන්නවා. ස්ට්‍රයික්. අද දෙන්නලු 19 එන්නේ. එතන 19 අපිට නැහැනේ. අපි රස්සාවක් කරගන්නත් බැ. අතන කොච්චර දුරකට කියලා යන්නද? යාකරණේලා ඉන්නේ. යන්න දැන් සල්ලිත් නැහැ පස්සල. තීල් එකට රුපියල් 3000ක් ගියා එන්න. ඉතින් වැඩ වර්ජිනිය කියනවා පුටු වල වාඩි වෙලා නිකන් බලාගෙන ඉන්නවා. අසන්න ලෙඩ්ඩු ගැන පොඩ්ඩක් හිතලා බලලා මේකෙන් සාහනියක් දෙන්න. ඊයේ ඉඳලා අමර දෙන්ගේ එකගෙන ආවේ. ඒ කොහොමද මියාව නවත්තන්න නිස්සෙක් කියලා අපිට දන්නේ නැහනේ. මේගොල්ලෝ හැමදාම එහෙම තමයි. පද්දන ගැන ඉතින් මොනායි දැන් කරන්න ඕනේ? මිනිස්සුර හැමදාම දුක් විඳින්න බැහැනේ මෙහෙම. කන්නේ මොන්නේ නෑ රුපියල් 1000ක් අරන් ගියොත් එක බඩුවක් ගන්න පුළුවන් ජීවිතේ වැඩක් නෑ. හැමදාම කියනවා වගේ අපේ අදහස ජනතාව තමන්ගේ ඉරණම තීන්දුව කරගත යුතු බවයි. බියොන් නිවුස් සමගින් මම නගීම් නවාස් යලිත් හමුවීම හෙට.